ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරය ගැන කතා කරද්දී බානුක රාජපක්ෂ කියන ක්‍රීඩකයා ගැන වැඩිපුර කතා කරන අවස්ථාව ඔහු විසින්ම හදලා දුන්නා. පාසල් කාලේ ඉඳන්ම දක්ෂතා පෙන්නපු බානුක ජාත්‍යන්තර පිටියට ඇවිත් තමන්ගේ පළවෙනි තරගාවලියේම තමන්ගේ නම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළින් සටහන් කරන්න සමත් වුණා. බානුක ගැන විස්තර හොයන්න කවුරුත් උනන්දුවෙන් ඉන්න වෙලාවක සඳල්ල පුවත්පතේ සඳුන් ගමගේ බානුක එක්ක අපූරු සාකච්ඡාවක් කරලා තිබුණා. මේ ඒ හමුවේදී බානුක කියපු අදහස් වලින් කොටසක්. බානුකගේ පෞද්ගලික තොරතුරු වලින් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට එන්න බලාගෙන ඉඳලා ලැබුණු අවස්ථාව ගැන හුවම බානුක දීලා තිබුණේ මෙහෙම පිළිතුරක්. ඇත්තටම ලොකු සතුටක් දැනුණා. මේ අවස්ථාවමට ලැබුණේ වාසනාවට නෙමෙයි, සෑහෙන මහන්සියලා සෙල්ලම් කරලා ලබාගත් අවස්ථාවක් තමයි මේ. දෙවියන්ගේ ආශිර්වාදයත් ලැබෙන්නේ නැති මම දක්ෂතා පෙන්වුවත් අවස්ථා නොලැබුණු කාලයක් තිබුණා. කොහොම වුණත් මට ලොකු ආත්ම විශ්වාසයක් තිබුණා මේ අවස්ථාව ගැන. දක්ෂතා පෙන්නලත් අවස්ථාව නොලැබුණේ රාජපක්ෂ පවුලේ නායකුන් නිසාද කියලා අහපු ප්‍රශ්නෙට බානුක දීලා තිබුණේ අපූරු පිළිතුරක්. නෑදෑයෙක් නම් නෙවෙයි, වාසනාවකට හරි අවාසනාවකට හරි මමත් රාජපක්ෂ කෙනෙක්. ක්‍රීඩකයෙකුගේ වාසගම නෙමෙයි වැදගත්, දක්ෂතා එක්ක තමයි ඉස්සරහට යන්න පුළුවන්. සමහර අය කටකතා හදලා තිබුණා රාජපක්ෂ පවුලේ නෑදෑයෙක් කියලා. සමහර වෙබ් අඩවිවලක් තිබුණා. මං ඒවට උත්තර දෙන්න ගියේ නැහැ. ඒවට උත්තර දුන්නා නම් වෙන්නේ නැති ප්‍රශ්න හැදෙන එක. මොකද පදනම් විරහිත කතාවක් පස්සේ අනේක තේරුමක් නැහැ. පාකිස්තාන සංචාරය යන්නගත් අවධානම ගැන බානුක කියලා තිබුණේ මෙහෙම කතාවක්. ලොකු බයක් තිබුණා. මට වඩා එක තිබුණේ පවුලේ අයට. මම හිතාගෙන හිටියේ අපි හරි දේ කරනවා නම් අපිට වරදින්නේ නැහැ කියලා. අපි රට වෙනුවෙන් ක්‍රිකට් ගහන්න ගියේ. මට ජාතික කණ්ඩායම නියෝජනය කරන්න ලැබුණ එකත් ලොකු අවස්ථාවක්. ඉතින් ලෝකයේ ඉන්න අංක එකේ කණ්ඩායම ඔවුන්ගේ රටේදීම තුන් පාරක් පරාද කරන්න ලැබුණු සතුට තියෙනවා. මොකද එක පාරක් ඒක කළා නම් අහම්බයක් කියලා හිතන්න තිබුණා. හැබැයි අපි ඒ දේ තුන් පාරක් කළා. පාසල් කාලේ ඉඳන් උදව් කරපු පුහුණුකරුවෝ යන වගේම පවුලයාගෙන් ලැබුණු සහාය ගැනත් කතා කරපු බානුක අනාගත බලාපොරොත්තු ගැන මේ සාකච්ඡාවේදී කියලා තිබුණේ මෙහෙම කතාවක්. අවුරුදු 6-7කට කලින් කණ්ඩායමට එන්න පුළුවන් වුණා නම් මට මීට වැඩිය වැඩ පෙන්නන්න පුළුවන් වෙයි. වාසනාවකට හරි අවාසනාවකට හරි ඒ අවස්ථාව ලැබුණේ නැහැ. දැන් ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන කණ්ඩායම වෙනුවෙන් උපරිමය කරලා ශ්‍රී ලංකා කණ්ඩායමේ නම්දරපු ක්‍රීඩකයෙක් වෙන එක තමයි අරමුණ. බානුකගේ අරමුණට යන්න ඔහුට පුළුවන්කම ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.